පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ගෙවිච්ච සතියේ ආණ්ඩුව පොරොන්දුණු වැඩ නම් නෙවෙයි නමුත් වැඩ ගොඩක් කරා. නොවැම්බර් 21 වෙනිදා විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් මංකොල්ල කාපු නීති විරෝධී අවිජාවාරම් හරහා රජයට විශාල මුදලක් අහිමි කරපු ඇවන්ගාඩ් සභාපතිවරයාට බඩේ නුගවන්න කියලා රජයේ ඉඩම් වලින් අක්කර 5000ක් දෙන්න තීරණයක් ගත්තා. නොවැම්බර් 24 වෙනිදා උදේ ලලිත් කුහන් දෙදෙනා අතුරුදහන් වීමට අදාළ නඩුවේ සාක්ෂි දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට කැඳවීමක් කරපු සිතාසියක් තිබුණා. යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ අභියාචනා අධිකරණයේ ඒ සිතාසිය බලරහිත කරා. ලලිත් කුහන් නඩුවට ලැබුණු තීන්දුව සම්බන්ධ අපි අනිවාර්ය අභියාචනයක් කරනවා. අපි නෛතික ක්ෂේත්‍රයේ දේශපාලන සටන් බිමේ මේක සම්බන්ධ සටන් කරනවා. අද උදෑසන වෙද්දි වාර්තා වෙලා තියෙනවා නොවැම්බර් මාසේ 30 වෙනිදා බැසිල් රාජපක්ෂ මහතාගේ දිවි නැගුම මුදල් අවභාවිතාවට අදාළ නඩුව විභාගයට ගන්නවා ඔහුව නිදහස් කරනවාද කියන තීරණේ 30 වෙනිදා ගන්න නියමිතයි කියලා. ඒ නිසා අපිට හරි පැහැදිලි මොකද්ද මේ වෙන්නේ කියලා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපති නියබවට පත් කළා තියෙන හිටපු විනිසුරුවරියක් වෙන ඊවා වනසුන්දර. ඇය දේශය කියන සතියන්ත පත්‍රයට දුන්න සම්මුඛ සාකච්ඡාවේ කියලා තියෙනවා ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් උනේ කොහොමද කියලා. ඇය කියලා තියෙනවා මහින්ද රාජපක්ෂ අයගේ ඊටාම සමීප මිතුරෙක්. ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කරනකොට යා දුරකතන ඇමතුමක් ආවා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ගෙදර යන ගමන් පොඩ්ඩක් අරලියගහ මන්දිරයට ඇවිල්ලා යන්න කියලා. හවස වැඩ ඇරලා ගෙදර යන ගමන් අරලියගහ මන්දිරයට ගියාම එයාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරියක් කරා. එහෙම යාළුකමක් ඒ දෙන්න අතර තියෙන කියලා අය කියලා තිබුණා දේශීය පත්‍රයේට. එයාව තමයි දැන් අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති නියබවට පත් කරලා තියෙන්නේ. ඒ නිසා දැන් මේ යන පාරවල් ඔක්කොම පැහැදිලි මොකද්ද වෙමින් පවතින්නේ කියලා. 20 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ තිබ්බේ නැති එකක් ඇතුල් කරා කාරක සභා අවස්ථාවේදී ඒ තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරු සංඛ්‍යාව වැඩි කරන තීරණය. ඒක කලින් තිබුණේ නැහැ. ඒක අලුතෙන් ඇතුල් කරා කාරක සභා අවස්ථාවේදී. ඒකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු සංඛ්‍යාව 6කින් වැඩි කරා අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු සංඛ්‍යාව 8කින් වැඩි කරා. අභියාචනාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරු 6 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට යවුවා. එතකොට හිටපු 12 දෙනාගෙන් 6යි ඉතුරු. එතකොට ඉතුරු ඒ 6යි අලුතෙන් 8කුයි විදිහට 14 දෙනෙක් අභියාචනාධිකරණයට ජනාධිපතිවරයා විසින් නම් කරා. දැන් අභියාචනාධිකරණයේ ඉන්න 20 දෙනාගේ විනිශ්චයකාරවරු 6 දෙනා ඉන්නේ කලින් ඉඳලා හිටපු අය.